කුමන්ත්‍රණකාරී දේශපාලඥ දේශපාලනයක් දැන් යන්නේ මේ ඔක්කොම මහින්ද මහත්තයාගෙන් පස්සේ දෙවෙනි ඔක්කොම ඉවරයි මහින්ද මහත්තයාගෙන් පස්සේ මේක සම්පූර්ණ විනාශ කැඩිලා බිඳිලා යනවා Good morning නෑ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් වුණොත් මම මම සහයෝගය දෙන්නම් කොහොමත් ඒ මහින්ද මහත්තයාගේ කිට්ටුවටවත් ඔය කිසිම රාජපක්ෂ කෙනෙකුට එන්න බෑ මම ඉතින් රාජපක්ෂලව අඳුරනවානේ ඔය කිසිම රාජපක්ෂකට එන්න බෑ දැන් පත් වෙලා ඉන්න රාජපක්ෂලටත් ඒගොල්ලන්ටත් මේ මේ ඒගොල්ලන් හිතන විදිහට ගිනියන්න බෑ මං හිතන්නේ රටනම් ගක්ම අසීරු තත්ත්වයකට අනාගතයේදී පත් වෙයි උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ දැන් මෙතන තියෙන බල අරගලයක් විමල් වීරවංශ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයාව ගේන්න හුඟක්ම වෙරදරපු කෙනෙක් ඒ වගේම මමත් ඒ සටනේ හිටියා ඉතින් මේ ඔක්කොම බලන්නේ මම හිතන්නේ බල අරගලය ඉදිරියට යන්න නැත්නම් අගමැති වෙන්න නැත්නම් රටේ ජනාධිපති වෙන්න මේ එක්කෙනෙක්වත් රට ගැන හිතන්නේ නැහැ ඉස්සෙල්ලා අපි මේ රට ගැන හිතන්න ඕනේ අපිට බලය අවශ්‍ය නැහැ අපි රටට හොඳ දෙයක් වෙනවා නම් මම හිතන්නේ අපි ගොඩක් ඔක්කොම සන්තෝෂ වෙනවා ඒක නිසා ඉදිරියේදී මම හිතන්නේ මේ රට ගෙනියන්න පුළුවන් හොඳ දක්ෂ තරුණෙක් බිහි වෙන්න කියලා තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ ඒ කියන්නේ යාට විරුද්ධ යාට විරුද්ධව කතා කරන්නේ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ යා කතා කරන සීළු දෙනාම යාට විරුද්ධව කතා කරන අය ගේ පිටිපස්සේ ඉන්නේ තවත් රාජපක්ෂ කෙනෙක් මම ඒ නම කියන්නේ නැහැ මම නම කියන්නේ නැහැ නමුත් තවත් රාජපක්ෂ කෙනෙක් ඉන්නේ ඉතින් කුමන්ත්‍රණකාරී දේශපාලනයක් දැන් යන්නේ මේ ඔක්කොම මහින්ද මහත්තයාගෙන් පස්සේ දෙවෙනි ඔක්කොම ඉවරයි මහින්ද මහත්තයාෙන් පස්සේ මේක සම්පූර්ණ විනාශ කැඩිලා බිඳිලා යනවා ඉතින් ඒකයි මම කිව්වේ හොඳ තරුණ නායකත්වයක් ගේන්න ඕනේ අනිත් එක කවුරු හරි කවුරු හෝ වේවා මේ රටට ආදරය කරනවා මිසක් සල්ලි වලට ආදරය කරන්නේ නැති මිනිහෙක්ව ගේන්න ඕනේ කියන එකයි මම කියන්නේ මොකද දැන් බලන්න අපි මේ ගැන කතා කරනවා දැන් අපි දන්නේ නැහැ චීනෙන් අපේ ඊළඟ මැතිවරණේ ඉදිරිපත් වෙයිද කියලා අපි දන්නේ නැහැ ඉන්දියාව ඉදිරිපත් වෙයිද කියලා මොකද මේ දුහිත්ත පුරවැසි භාවය ගෙනාවට පස්සේ ඕන කෙනෙකුට එන්න පුළුවන් මේ කරගත්ත වැරදිම වැඩේ තමයි දුහිත්ත පුරවැසි භාවය දුහිත්ත පුරවැසි භාවය කෙනෙක් ගෙනාවලා අද අපි ඔක්කොම කෑවෝ කියලා කෑ ගහනවා මොකද ඔය චීනෙ උන්ට දුහිත්ත පුරවැසි භාවය ගන්න පුළුවන් ඉන්දියාවේ උන්ටත් ගන්න පුළුවන් එයාට තියෙන දුහිත්ත පුරවැසි භාවය එයා කිව්වනේ ඒක අයින් කරගන්න නැහැ කියලා මම හිතන බොහෝ දුරට දැන් ඉන්න රටේ ලොක්කත් දුවිත්ත පුරවැසි භාවය කෙනෙක් ඉන්නේ ආ එමේ එයාගේ මුළු පවුලම ඉන්නේ ද ඇමරිකාවේනේ මන් දන්නේ නැහැ ඉතින් එහෙම ආදරය කරන්නේ නැහැ මේ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ඕක බලාපොරොත්තු නෙවෙයි මං හිතනවා හොඳ ප්‍රගතිශීලී කණ්ඩායමක් නම් වමේ කණ්ඩායමක් නම් මං සහයෝගය දෙනවා. හරියට කියනවා නම් ඔය පෝට්ටුවේ ඉන්න උන් ඔක්කොම හදවතින් ගැලවිලා ඉවරයි. උන් දැන් ඉන්නේ උන්ට තියෙන බලතණ්හාව නිසා. ඒගොල්ලන්ට දැන් ඒගොල්ලන් දන්නවා අනාගතයේදී ඒගොල්ලන් මෙතනින් අයින් වුණොත්
තව අවුරුදු 3-4ක් මේ ගෙනියයිනේ. එතකොට ඒගොල්ලන්ට ලැබෙන දේවල් ලැබෙන්නේ නැහැ ඒ නිසා ඒගොල්ලන් ඉන්නවා. නමුත් දැනුත් ඔය ඔක්කොම අයියලගේ හදවත මම දන්නවා. ඒ හදවතින් ඒගොල්ලන් දැන් පොහොට්ටුවෙන් ඉවත් වෙලා ඉවරයි. ඈ ඉතින් එහෙ පුරවැසි භාවයේ තියෙන කෙනෙක් එහෙට යන්නේ නැතුව නෝනත් එහෙ ඉන්නේ ඔක්කොලා දරුවොත් ඉන්නේ එහෙ. එතකොට එහෙ යන්නේ නැතුව වෙන කොහේ යන්නද? මට නම් ලංකාවට ආදරේ එකෙක්වත් පේන්නේ නැහැ. බලයට ආදරේ කමයි. මෙන්න මේ මට ආදරේ කමයි මට පේන්නේ.